දවස් 6ක වේගවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් එක්ක ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ 4 වන දිනේ අද දවසේදී මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉතාම සාර්ථක ලෙස උදෑසන පටන් මේ මොහොත දක්වා පැවැත්වුණා. විශේෂයෙන් ග්‍රාම ශක්ති, මද්‍රව්‍ය නිවාරණ, ඩෙංගු නිවාරණ ආදී විවිධ වැඩසටහන් මේ ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කරගනිමින් පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ පස්වැන්න පසුගියද ආරම්භ කිරුණේ මොණරාගල දිස්ත්‍රික්කෙන්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 11ක් කේන්ද්‍ර කරගනිමින් එම දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මගින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන වකුගඩු නිවාරණ, සුරකිමු දරුවන්, තිරසර අධ්‍යාපන, ස්මාර්ට් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති, ආහාර සුරක්ෂිතතා ඇතුළු වැඩසටහන්ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකයි. මහජන සේවා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැඩිදියුණු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන හා මූල්‍යාධාර සැපයීමද මීට සමගාමීව සිදු කෙරෙනවා. මේ අතර අද දිනේත් මොණරාගල, තනමල්විල, මඩුල්ල, කතරගම, බුත්තල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා. වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් රෝග නිවාරණ වැඩසටහනක් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක්ද සිදුවුණේ ඊට සමගාමීවයි. වතුර මෝටර සහ පැල බෙදා දීමක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. බිබිල මැදගම ජාතික පාසලේදී මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාවට නැංගුණු අතර මද්‍රව්‍ය විරෝධී රථ පෙරහැරක්ද අද දිනේ පැවැත්වුණා. ජනමාධ්‍ය සුරක්ෂිතතා හා නූතන ජනමාධ්‍ය භාවිතය යන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේව මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් හෙට මොණරාගල රාජකීය ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වෙත්තේ බිබිල ක්‍රීඩාංගණයේදී. හෙට මේ වැඩපිළිවෙලේ පසුන දිනයයි. හෙට දවසේදී තොරතුරු YTN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙන මේ බලාපොරොත්තුවෙන් මම දැන් සමු ගන්නවා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට සුනිල් පෙරේරා, චමිලානන්ද සමගින් මම ඉන්දික තුෂාර මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට.